ඒ භාග්‍යවත්තෝ අරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා නමෝ බුද්ධාය භාග්‍යතුන් වහන්සේ දෙව්දත්තද කරපු තරමක් කළේ හැමදාම මොකද්ද අකෘතඥකම් රෝරුමික ජාතකය කියලා ජාතක කතාවක් තියෙනවා උන්වහන්සේ හරි ලස්සන මුවෙක් ඒ කාලේ දෙව්දත්තර ඒ කාලේ මහා ධනසිටුවරේ ඌ ඉගෙන ගත්තේ නැ මොඩයා උගත්කම නැති මිනිහට සල්ලි හම්බුනහම මෝ ටිකක් ඉදි වෙනවනේ උපන්දා ඉඳලා සල්ලි දෙක මිනිහ හැමදාම නිහතමානීනේ ඉතින් මිනිහට සල්ලි හම්බුනේ ටිකක් දුප්පත් වෙලා ඉඳලා මව්පිය හොඟක් මහන්සි වෙලා සල්ලි හම්බ කරපු නිසා ඉතින් මිනිහට නිකන් හම්බ වුණා අපේ ගෙවල් දොරවල් වුණත් එහෙම බලන්න අම්මා කියනවා තාත්තා හරි අමාරුවෙන් ඔය හම්බ කරන්නේ බත් අහක දාන්න එපා බං ඡායවට කමන්නේ පිරිබහ ගන්න එහෙම කියනවද නැද්ද නත්තන්න ගවේ සන්තෝ චින්නන්න පටිසංකරුන්ති අපරිමිත පාන භෝජනා හොන්ති දුස්සීලා ඉත්‍යාදිපති යම් කිසි ගෙදරක නැති වෙන දේවල් හොයන්නේ නැත්තම් ඒ ගෙදර පිරිනවද නැද්ද අපි හිතමු කැබිනට් එකේ තියෙනවා කියලා පොඩි මේ තේ හැදි ගොඩක් ඔන්න එකෙක් කුසියට යනවා ගත්ත සීනි ටිකක් දාගත්තත් ඒ කෝප්පෙට කරකෝ කරකෝ ගියා ඒක දිය වෙලා ඇති කිලි දිත්තර බිව්වා කෝප්පේ එතන තිබ්බ හැන්ද එතන දැම්මා ඌ යන්නේ ගියා. තව එකෙක් ගිහින් බැලුවා සීනි හැන්ද නැහැ. ආය ගියා කැබිනට් එක ඇරියා තව එකක් ගත්තා. ඇත්තද? ඉතින් අම්මා දැක්කොත් කියනවා ජකෝ මේව හරි අමාරුයි. හැබැයි හොඳ වැඩේ එකකට වඩා තියෙනවා කියන වැරද්ද. දැන් ඉතල අපිට තිබ්බද කියන්නකෝ ඉස්කෝලේ යන්න අද ළමයින්ට වගේ සපත්තු කුට්ටන් රුපියල් 6-7000 ඒවා. අපි රබර් තෙරප්පු දෙකක් දාගෙන ගියේ ඒකේ තණ්ඩක් ඇදුනම යටට දාලා දෙහි කට්ටක් ගහගෙන අම්මා කියනවා අදට 70 කට්ටක් ගහලා දෙනවා අද ඵලයන් අකුල් උස්ස උස්ස ඵල බිම ඇදගෙන යන්න එපා. ඔව් අනේ ඔව් අපිට ආපහු ආරම් දෙන්න අපේ තාත්තට වත්කමක් තිබුණේ නැහැ. දුප්පත් මිනිස්සු. කලින් සමේ අඬ 7කටත් දානකම් අපි ඇඳා. ඇත්තද වරුද? හරියට අර පරිස්සම් කරගත්තා. ගොඩාක් දේවල් තියෙනවා ඒ හරහා කියලා දෙන්න දෙයකට කාලේ නැහැ. ඒව අවශ්‍ය නැමයි පිටුතර වැටෙනවා. මේ කෝමින්නේ පොඩි කාලේ දුක් විඳාය. ඒ හින්දා අපිට ලොකු අගයක් තියෙනවා. නමුත් પરම්පරා තුනක් කියලා තියෙනවානේ. පළවෙනි එක දුක් විඳලා හම්බ කරන પરම්පරාව, දෙවෙනි එක භුක්ති විඳලා પરම්පරාව, තුන්වෙනි එක කාබාසිනිය කරන પરම්පරාව. ඇත්තද බොරුද? තුන්වෙනි પરම්පරාවට කිසි දෙක වටිනාකමක් නැහැ. මම කියන්නේ මව්පියන් දෙ නිසා මහගේ හදපල්ලා දීග දෙනුන් කියනවා තොපි ඔක්කොම තම තමන්ට ගෙවල් හදාගනියව මහගේ අපි දෙන්නා මහදෙබලේ තේකුට ලියන්න එපා තේරෙන්නේ දැන් ලියලා තියෙන්නේ ලිව්වද අනේ මොඩි මොකටද ලිව්වේ ජීවිත බුක්කේ තියනද ලිව්වේ නැද්ද එහෙමද බෑබෑ ජෙනිච් යනට පොළ ඉන්නකන් දෙන්න එපා කවන්නේ සත්පුරුෂ දරුවෝ ඉන්නවා නම් අපිට එහෙම නිකන්නේ. නමුත් පුතෝ ෂුවර් නැහැ. කමක් නැහැ නේ. චන්ද්‍රතහාර පිට වෙන්නද? එහෙමද? එතකොට ඇත්තටම අපි තුන්වැනි પરම්පරාවට අගයක් නැහැ. කොයි දේවත් නිකන් දුන්නොත් කොහොමදත් වටින්නේ. දැන් බලන්න දහම් පත්තිකාව විදාගෙන යන දහම් පොතක් නොමිලේ බලන්න කොහොමද කියලා. දේදලා සීල සත්‍ය සූපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කිය කින්නේ. දැන් ඔය කැලණි විහාරක එහෙම බත් දොටි ගිනිනා මම දැකලා තියෙනවා. ඔම්මද බල සීල සත්‍ය සූපත් වෙත්වා කිය කූම් පෙරලකට ගිහින් බත් ලොරියක් කරලා තමයි බත් පැකට් එක ඔස්සේ කොට දුවන්නේ. ඔව් සීල සත්‍ය සූපත් වෙත්වා කිය ගිනා අපරාධ කියනවා නේද? ඒ වගේ කියන නම් අප්‍රමාණ කරුණු තියෙනවා. අර මම කව උදේ ඉඳලා සූපත් වේවා සීල සත්‍ය සූපත් වේවා කිය කූ පාදකම් මත ඉන්න තියලා කරගෙන ගෙදර ගියේ විඳලා ලෙවිත් එක නයි පිබිනෝ ඔව් භාවනාව කැලේ සීල සත්‍ය සූපත් වේවා කියන්නේ ඉතින් අපේ ජීවිතේ එක ප්‍රායෝගික නැහැනේ අපේ බණ අපේ භාවනාව එක තැනකට කොටු වෙච්ච භාවනාවක් විතරයි ඒ සීල සත්‍ය සූපත් වේවා කොට ගෙදර උන් සූපත් වෙන්නේ නැද්ද ඒතකොට සීල සත්‍ය කියන කුලකයේ ගෙදර උන් නැද්ද ලේලි නැද්ද
අපිට එන ඕනම දෙයකට මුණ දෙන්න පුළුවන් ආත්ම ශක්තිය ධර්මය තුල හදා ගන්න ඕන. එතකොට අපි යුතුයයුතුකම් සම්පූර්ණ කරන තුන්වෙනි පරම්පරාවට එනකොට කිසි දෙයක අගයක් නැහැ. දෙව්දත් පෙරට තුන්වෙනි පරම්පරාවේ කෙනෙක් ලොකු සල්ලි කන්දක් හම්බුණා ගොනා ඉගෙන ගත්තේ නැහැ. සල්ලි තියනවා කියලා හිතුවානේ. ඉගෙන ගත්තේ නැහැ. අන්තිමට සුරාසොණෙක් වුණා. ස්ත්‍රී දුහෘතෙක් වුණා. මූට මහමගට වැටෙන්න සිද්ධ වුණා අන්තිමට. නායකාරය උදේට ගියේ වටේම පිරීලා. ඉතින් බේරෙන්න බැරි තරක දවසක් ගඟලඟ මම මේවා තැම්පත් කරලා තිනෝ. ගඟලඟට වරෙල්ලා කියලා මෙයා කිව්ව මම පාන්දරව ගිහින් නිදාන්න ගන්න තැන ඉන්න උඹලා වරෙල්ලා. ඔකෝම දැන් නායකාරය වෙනවා අරු ගඟට පැනලා. ගඟට පැනලා දැන් ගඟට ගිහින් ගහගෙන යනවා. පීනන්නත් බෑ. බෝධිසත්ව මහන්සේ රෝඩුමික ජාතිකේ ලස්සන මුයි. එතම ලස්සන අඹ වනයක සිසිල් වනයක ලස්සන පැත්තක ඉන්නවා ගඟ පැත්තේ ඉඳලාගෙන යනවා. මිනිහෙක් කෑ ගහනවා මුවා ගඟට පැනලා අතපය දික් කරලා පෙන්නලා තමන්ගේ පිටේ තියාගෙන ගොඩට ගෙනාවා. කවුද මේ ගොඩට ගෙනාවේ? දෙව්දත්තර. දැන් දෙව්දත්තර ගොඩට ගෙනල්ලා දෙව්දත්තර කියලා තම නෙවෙයි තිබුණේ. මිනිස්සේ ප්‍රාතිංක සිටුවරේ කියමුකෝ අපි අනුකම්පාව. දැන් දවස් තුනක් තියාගෙන උපස්ථාන කරලා පළවැල ගෙනත් දීලා කණ්ඩ බොණ ටික ලං කරලා දීලා වෙහෙතරපත් වෙච්ච මිනිස්සයන් විවතරපත් වෙච්ච මිනිහා දැන් හරියට ආදරෙන් බලාගෙන දවස් තුනකට පස්සේ පිටමතින් තියාගෙන ගිහිල්ලා එයාගේ නගරට යන්න පාර පෙන්නවා. යනකොට කිව්වා හැබැයි රජෝ මං මෙහි ඉන්නේ කාටවත් කියන්න එපා. ඒ මුවාගේ ලස්සන ගැන දිගට සූත්‍ර දේශනාවක් මේ ජාතක කතාවේ කියනවා නම් ඒක විවරණය කරන්න වෙලාව නෙමෙයි. මොකද අපි අකුසක්ඥයන්ගෙන් ගලගුණ බලාපොරොත්තු වෙන්න එපා කියලා මම කියන්නේ. එතකොට දැන් මිනිහා ගියා ගමට ගියාම රටේ රජුරන්ගේ නෝනට හීනයක් පේනවා. ලස්සන මුවෙකුගෙන් බණ අහන්න ඕන කියලා. දැන් රට පුරාන බෙරයක් ගන්නවා. ලොකු තෑග්ගක් දෙනවා මේ වගේ මුවෙක් ඉන්නනම් හොයලා දියලා කියලා. දෙව්දත් කර දුවලා ගිහින් කිව්වා නම් බෙරකාරයට මන් දන්නෝ ඉන්නද? දැන් පොරොන්දු වෙලා ආයේ මොකද්ද? කාටවත් කියන්නේ නැහැ කියලා. මෙයාට ජීවිත විපතක් වෙයි කියලානේ බෝධිසත්වයන් හන්ද මෙහෙම කියන්නේ. රජුරු ගියා. පිරිසත් එක්ක ගිහිල්ලා අර මනුස්සයත් එක්ක ගිහිල්ලා පෙන්නුවා මුවා. රජුරු හරියට සන්තෝෂ වෙලා රජුරු ළඟටම මුවා ඇවිල්ලා හිටගත්තා. ජාතක කතාවේ තියෙන හැටි සත්වයේ කාලේ කතා කොලයි කියන්නේ. දැන් රජුරුන්ගේ ගහනවා රජතුමනි කොහොමද මම මෙහි ඉන්නවා කියලා කවුද කිව්වේ? මෙන්න මේ කුමාරයයි කිව්වේ කියලා කිව්වා. දැන් පින්නත් ඔබ එතන ඉඳලා විස්තරේ දන්නවා. දියෙහි යන දණ්ඩට ඒක වගේම ගාථා දෙකක් තියෙනවා සත්‍යං කිරේව මහාංශ කියලා තව එකක් තියෙනවා. දියෙහි යන දණ්ඩට පිහිටක් වෙත දුරසිත දොදනන් හට පිහිට නොවේ යන බස සැබෑ කලි මට කියලා කිව්වයි කියමුකෝ. ගාථාවේක නෙමෙයි වෙනත් අදහසක් තියෙන ලස්සන ගාථාව. රජ්ජුරුවේ පාරේ දුන්නට ඊතලයේ දාලා අර මිනිහට විඳින්න හදනවා. මේ වගේ දුෂ්පේ තවන්ට පිහිට වෙච්ච මිනිහට මේ මිනිහ කරන මේ අඩන්තේට කොච්චර භයානකද. උගුරු කියනවා අනේ රජ්ජුරුවනේ විඳින්න එපා. ඔබතුමා ওই මිනිස්සයාට යම් පොරොන්දුවක් වුණා නම් තෑග්ගක් දෙනවා කියලා මට සැලකිල්ලක් හැටියට එයාට ඒ තෑග්ගද. මොකද්ද ඔබතුමාට මගෙන් තියෙන අවශ්‍යතාවය? මගේ විස උන්නාසයට බණ අහන්න ආසයි. යක් මම බණ කියන්න. හැබැයි ඔබතුමා මතක තියාගන්න. ඔබතුමාගෙන් මම වරයක් ඉල්ලනවා. ඒ තමයි මේ වනේ ඉන්න මුවන්ට ප්‍රධාන කරගෙන සියලු සතුන්ට අබේදානිය දෙන්න පොරොන්දු වෙන්නේ. මේ මනුස්සයට තෑගි බොක ටික දෙන්න. බලන්න හතුරට හරි යුතුයකම කළා යුතුයකමට යුතුයකම ඉෂ්ට නොවුනට කමක් නැහැ. මයි පින්නතුල්ලා අනුන්ට යුතුයකම් කරලා යුතුයකම ඉෂ්ට කරගන්න බැරි වුණොත් හිත රිදෙන එක සාධාරණ හින්දා මෙන්න මේ විදිහට හිත හදාගන්න. කමක් නැහැ මම ජාති ණයක් ගෙව්වා. මොකද්ද ගෙව්වේ? තව සැරයක් ජාති ණය. උදේම නැගිටින කොටත් කොහොමදත් ඕක කල්පනා කරගෙන නැගිටින්නේ කොහොඳයි. නැගිටින්නත් ඕන මුණ්ඩ ජාති ණය ගෙවන්නත් එපායි. කියලා නිකන් හිතාගෙන නැගිටින්න. හැබැයිටම අපි ගෙවන්නේ ජාති ණයක් තමයි. වෙලාවකට හිතෙන්නේ නැද්ද මේ ජීවිතේ මොකද්ද බොලේ කියලා? අපි මේ භවයට ආවේ ආයි ගනුදෙනු කරන්න නෙමෙයි.
පාලි ගාතාවක් කැටියෙන් කියලා කිව්වොත් ගත්ගත් දේ දෙනු දුන් දුන් දේ ගනු නිම කර ගනු දෙනු අම නිවනට යනු ගනු දෙනු තියාගන්න එපා කරන්න යුතුයපා පින්පං කරන්න සංසාරේ විපාක බලාපොරොත්තු වෙන්න එපා දුන්න දේ දුන්නා ආයි ඇඟිලි ගහන්න එපා අතාරින දේ අතාරින්න පුරුදු වෙන්න අතින් අතෑරලා හිතින් මල්ල ගන්න එපා ඒ හිත පිරිසුදු කරගත්තොත් පූජාච පූජනීයානම් ඒ හිත ඔබටම පිණිය යුතු හිත අන්තිම මරණ වේලාවේ ඒ හිතට එකතු වෙන්නේ නැහැ මොකවත් මේ කියන ටික තේරුණාද දැන් ගමේ රටේ මිනිස්සු ඇවිත් ගොවිය ඇවිල්ලා රජමාලිගාවට රැස් වෙලා කියනවලු අපේ ගොවි තැන්පත් විනාශයි මෝ ඇවිල්ලා අපේ ගොවි තැන්පත් කනවා ඒ රජුරු අබේ භූමිය දෙන්න අබේ දාන දෙන්න කිව්වනේ ඒ සමේ අබේ භූමියේ සත්තුන්ට හිලිහෙර කරන්න තහනම් ඒ නිසා කිසි මිනිහ සතෙකුට කෝටුවක්වත් උස්සන්නේ නැහැ අඩුගානේ නැත්නම් රජකේ දඬුවන්නේ ඊට පස්සේ රජුරුන්ට මුවා කියන සියලු මුවන් රැස් කරවන්න කියලා සියලු මුව එක තැනකට ගෙනලා මේ මුව රජුරෝ කියන බෝසත්න් වහන්සේ ඔබ ගොවි තැන්පත් පාලු කරන්න එපා ඒක අපේ ගුණයට නරකයි වර්ගයට නරකයි ඒ නිසා මිනිසුන්ට කරුණාව දක්වන්න මෛත්‍රිය දක්වන්න මිනිසුන්ට කිව්ව ඕගොල්ලන්ගේ ගොවි තැන්පත් වල වැට හදා ගන්න. ඒ වගේ අපි ජීවිතවල අපි අනුණ්ඩ කරන කොච්චර දේට හරි අපට යුතුයකම් ඉෂ්ට නොවුනාට පින්වත් ඔබ කොයි වෙලාවකවත් හිතින් දැවෙන්න එපා. තදෙන්න එපා. නිවන තියෙන්නේ කොහෙද? දුක් දැක ගැටීමින් දොස් සැප අසීමිත කෙලවර අපට නිවනේ දොර වැසියත් ඇල්මක් ගැටීමක් නොමැතිව නිවාසිත ගෙන යයි මැඳුම් පිළිවෙත අප නිවන වෙත ජීවිතය අපිට පුළුවන් නම් සැප ළඟදීත් උපේක්ෂා සහගත වෙන්න ජීවිතය අපිට පුළුවන් නම් අෂ්ටලෝක ධර්මයේ දුක් පැත්තේදීත් උපේක්ෂාවට හිත නගා ගන්න එතන අපට නිවනේ ශාන්තිය තියෙනවා අපි හැම මොහොතකම හිතන්න ඕනේ මම ජීවිතේ කොයි අම්ම දෙයකටවත් අන්තගාමි වෙන්නේ නැහැ මම කලබල නොවෙන හිතක් හදා ගන්න හැම වෙලාවෙම සංසම් හිතකයි කියලා ලබා ගත්ත මට මේ ජීවිතේම නිවනේ ශාන්තිය ලබා ගන්න පුළුවන් දෙන්වන් දෙසවන් ඇත්තෝ පිං සිතින් ශ්‍රද්ධාව වඩත්වා